भवान सिद्ध नाटना अभी इतिहास विषय अमतर पंथिया युद्धागत्ते सहभागित गुडा अडुने संबंध वे के हितुवत सुक्तमय संबंध वेला साक्षा දුටුගැමුණු කාල පරිච්ඡේදය ගැන දුටුගැමුණුගේ දස මහා යෝධය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් සිටි. හැමෝටම පේනව නේද ස්ක්‍රීන් එක? අපි ඊළඟට අපිට අවධානය යොමු කරන්න තිබුණු දස මහා යෝධයින් අතරින් කෙනෙක් තමයි ලබිය වසඹ කියලා කියන්නේ. लभ्य वसंब के बिहारवापी ग्रामे विसुपु मत्त केन पुत्र आगे मत्त केन पुद्गले आगे पुत्र तमने लभ्य वसंब के लभ्य वसंब सुविशेषी कार्य किष्ट करना मे बिहारवापी ग्रामेट अड़पाड़ना वैवक जाले टिका अपहसु तत्व तमें कुहुमत राधपुर प्रदेश तमंगे गमट अवश्य मूलिकत्वेन तमंगे गमे तव तरुण की गमट अवश्य जालेष्टिक सप्यागंड व्यवाक निर्माण किरीमट मे लभ्य वसंब कटेतु करण मे पिलिबंधव රජතුමාට දැනගන්නට ලැබෙනවා. එතකොට වැවක් නිර්මාණය කරනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයිනේ. කුඩා වැවක් වුණත් නිර්මාණය කිරීම ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් එවැනි කාර්යයක් ඉෂ්ට සිද්ධ කරන්නට තරම් මේ තරුණයාට හැකියාවක් ලැබීම පිළිබඳව සතුටටපත් වෙලා ඔහුගේ දක්ෂතාවය අගය කරලා මොකද කරන්නේ? මේ වසඹව කාවන්තිස්ස රජතුමා විසින් තමගේ හමුදාවට එකතු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලබිය වසඹ දසමහා යෝධයින් අතරට එකතු වෙලා තියෙන්නේ. අපි ලියාගමු අපේ ඊළඟ යෝධයා විදිහට ලබිය වසඹ වටගාමිනී කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ආවත් පිරිස අඩු නිසා බලමු. लभ्य वसंब इन हेमोम तमंगे मे वीडियो कॉन करान बला
ඔව් අපි මේක ලියා ගමු. දැන් සම්බන්ධ වුණ කෙනෙක් ඉන්නවා නම් අපි නෝට් එක ඉස්සරහට ලියාගෙන ගියේ නැහැ. මෙතනින් තමයි පටන් ගත්තේ ලබ්ිය වසඹ. කරුණ විදිහට අපි ලියා ගමු. රුහුණේ බිහාරවාපී ග්‍රාමයේ දිවි ගෙවීය. රුහුණේ බිහාරවාපී ග්‍රාමයේ දිවි ගෙවීය. අපි සාකච්ඡා කරමින් ඉන්නේ දුටු ගැමුණු කතා පුවත. रुहुने विहारवापी ग्रामये दिवि गेवीय ආයි මේ කොටස ක්ලාස් එකේ කෙරෙන්නේ නැහැ. ඒක යමුතර පන්තියක් දාලා හැමෝටම සම්බන්ධ වෙන්න කියලා කිව්වේ. රුහුණේ විහාරවාපී ග්‍රාමයේ දිවි ගෙවීය. මොහුගේ පියා දෙවනි කරුණ මොහුගේ පියා මත්ත ලෙස පිළිගැනේ. මොහුගේ පියා මත්ත मोहुगे पिया मत्त लेस पिलिगेने किए वे व्यवक तनने का लेसी पासु कार्यक निवे ये संधानी एम भूमिया तोरा गाने दनुमक्ती एंडोनी तोड़े संधायो देना ताक्षणी मुनवागे दिखला हुटा दनुमक्ती एंड टोनी ये मेनी सा ओहुगे तिबुनो बुद्धि मत बाव आपीटो होंदी फसाक करा गाने पुलुआ ये वागे व्यवक तने में संधा ओं टावशन होंद काय शक्ति තනන්න අපේ අද කාලේ වගේ යන්ත්‍ර සූත්‍ර වලින් පොළව හාරලා ඒ දේවල් කරේ නැහැ. නමුත් ඒ කාලෙදී මේ ඇයට සිද්ධ වුණා තමන්ගේම අතින් මේ දේවල් නිර්මාණය කරන්න. ඒතර ඒ දෑතේ ශක්තිය කොපමණද කියලා අපිට හිතා ගන්නටවත් බැරි තරම්. ඉතින් එවැනි ශක්තියක් තිබුණු පුද්ගලයෙක් විදිහට හඳුනා ගන්නවා කවුද මේ වසඹ. ඉතින් මේ නිසාම ඔහුව දසමහා යෝධීන් අතර කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි අක්ලා. සහස්වි හොඳයි පුතා. අන්තිම කරුණ වසඹගේ හපන්කම් වටහාගත් රජු. හොඳයි කවිෂා විනුදි මෙතුලි ඉහෙලි හොඳයි පුතා හොඳයි ප්‍රමුදි ශෆාය ලිව්වද සෙතුමි ලිව්වද
වසම්බගේ හපන්කම් වටහාගත් රජු මොහුව රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබීය. මොහුව රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබීය. මේ දසමහා යෝධයන්ගේ කරුණු ඔක්කොම පාඩම් කරන්න කියලා එකක් නැහැ. හැබැයි ඒවා කියවලා තමන්ගේ දැනුමට එකතු කරගත්තොත් මේ දුටු ගෙමුණු කතා පොත වඩාත් රසවත්ව මතක තබා ගන්න ඕගොල්ලන්ට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි මේ කරුණු ටික ටික එකතු කරලා තියෙන්නේ. තුමි දැන් නැද්ද ක්ලාස් එක තියෙනවා කියලා අපි දැනුවත් කරානේ ගිය සතියේ පන්තියේදී. හරි කමක් නැහැ. නෝට් එක කොලේක හරි ලියා ගන්න ඉන්න තැනක ඉඳලා ඊට පස්සේ පොතේ සම්පූර්ණ කරගන්න සිතමි. ලබිය වසඹගේ කොටස ලියලා ඉවරයි නේද හැමෝම? ඊට පස්සේ අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා කංචදේව කියන යෝධයා ගැන. මේ කංචදේව කියන කෙනා ගිරි ජනපදයේ මීඔය කියන ග්‍රාමයේ තමයි වාසය කරපු බව සඳහන් වෙන්නේ. මේ කංචදේවට තිබුණලු කොරයක්. ඒ කියන්නේ කකුල කොරග ගහ තමයි මේ ඇවිදලා තියෙන්නේ. හැබැයි මෙහෙම අඩුපාඩුවක් තිබුණට මෙයාට හොඳට කඩු ශිල්ප සහ දුනු ශිල්ප පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ කඩු ශිල්ප සහ දුනු ශිල්ප වලට ඉතාම දක්ෂයෙක් බව සඳහන් වෙනවා. ඉතින් මේ නිසාම කංචදේවත් මේ සටනේ තවත් වැදගත් සෙනවියෙක් බවට පත් වෙනවා. මුලින් බලන්න මේ දසමහා යෝධය අතර සමහරක් අයගේ අපි කලිනුත් කතා කර ගෝටයින්වර ගෝටක කියලා නේද? ඔහු මිටි කියලා සමාජයේ විහිළුවට උදහසට ලක් කළා. හැබැයි කංචදේව කොරගහන පුද්ගලයෙක් වුණත් ඒ අය තමන්ට තිබුණු ශක්තියින් හැකියාවන් අඳුරගෙන අවශ්‍ය තැනට ඒ ශක්තිය යොදවලා තියෙනවා. ඉතින් අපිත් මේ අයගෙන් ඉගෙන ගන්න තියෙන පාඩම තමයි අපේ තියෙන ශක්තිය මොකක්ද, අපේ තියෙන හැකියාව මොකක්ද කියලා අඳුරගෙන ඒ සඳහා උනන්දු වෙලා උවමනාවෙන් වැඩ කටයුතු කරන එක. තමන්ට තියෙන හැකියාවන් මොනවද කියලා අඳුරගෙන එතනින් ඉස්සරහට යන්න පුළුවන් නම් ඔන්න බලන්න මේ දසමහා යෝධය වගේ දවසක අපි ගැන අනාගතේ මිනිස්සු ඉතිහාසය ගැන කතා කරනකොට කතා කරાવી. ඉතින් ඒ වගේ තමන්ගේ හැකියාවන් අඳුරගෙන ජීවිතේ ජය ගන්න උත්සාහ කරන එක තමයි දරුව විදියට අපිට කරන්න තියෙන්නේ. ගිරි ජනපදයේ මීඔය නම් ග්‍රාමයේ වාසය කළේය. ගිරි ජනපදයේ මීඔය නම් ග්‍රාමයේ වාසය කළේය. ඊළඟ කරුණ මොහු කඩු ශිල්ප හා දුනු ශිල්ප වලට මොහු කඩු ශිල්ප හා දුනු ශිල්ප වලට ඉතාම දක්ෂයෙකු විය. අඩු ශිල්ප හා දුනු ශිල්ප වලට ඉතාම දක්ෂයෙකු විය.
අඩුවෙන් දුන්නේ දක්ෂතා දක්වමින් විජිතපුර සටනේදී විශාල දායකත්වයක් මේ කංචදේවගේ ලැබෙනවා. අපි ඒකත් ලියපමු. විජිතපුර සටනේදී මොහු විජිතපුර සටනේදී මොහු විශාල දායකත්වයක් ලබා දෙනු ලැබීය. විශාල දායකත්වයක් ලබා දෙනු ලැබීය. තොර මෙන්න මේ වගේ දසමහා යෝධයන්ගෙන් සමන්විත විශාල හමුදාවක් පෙරටු කරගෙන තමයි තුටු ගැමුණු එලාර විරෝධී සටනට මුල පුරන්නේ. හොඳයි කවීෂා බිනුදි සචේතන මෛත්‍රතා. සහස්වී මෙතුලි හොඳයි පුතා. තිසරු ලිව්වද? හොඳයි. අපි ඊට පස්සේ අපේ අවධානය යොමු කරන්නේ සහස්සි හොඳයි. අපි ඊට පස්සේ අවධානය යොමු කරන්නේ දුටු ගැමුණු රජතුමා තමන්ගේ හමුදාව පෙරටු කරගෙන කොහොමද තමන්ගේ සටන් ව්‍යාපාරය කරගෙන ගියේ කියලා. අපි කියවනේ මේ මාගම මුල් කරගෙන නැත්නම් මහාගම මුල් කරගෙන තමයි ඔහු බලයට පත් වුනේ. රුහුණේ පාලකෙක්නේ ඔහුගේ පියා කාවන්තිස්ස. ඉතින් ඊට පස්සේ මේ දසමහා යෝධයන් ප්‍රමුඛ තමන්ගේ හමුදාව පෙරටු කරගෙන මේ හමුදාවේ මුලින්ම ගමන් කරේ භික්ෂූන් වහන්සේලා කියලා සඳහන් වෙනවා. එතකොට සතුරාට හමුදාවක් එන බව ඇඟවීම අඩු කරන්න තමයි ඇත්තටම මේ භික්ෂුන් වහන්සේලා යොදාගත්තේ. මේක ඔහුගේ උපක්‍රමයක් වුණා. ඒතකොට හමුදාවට ඉස්සරහෙන් ගමන් කරන්නේ භික්ෂු සංඝය. ඒකෝට කවුරුත් හිතන්නේ නැහැ ඊට පිටිපස්සෙන් හමුදාවක් එනවා මේ අපිට ආක්‍රමණයක් එල්ල කරන්න කියලා. ඉතින් ඒ වගේ උපක්‍රමශීලී විදියට තමන්ගේ ආක්‍රමණය එල්ල කිරීමට දුටු ගැමුණු ඥානාන්විත පාලකෙක් වුණා. මේ විදිහට මහාගමෙන් ආරම්භ කරන සටන් ව්‍යාපාරය ඔහු මහියංගනේ දක්වා කරගෙන යනවා. මෙන්න මවුස් ක්ලික් එක දිහා පොඩ්ඩක් බලන්න. මහාගමෙන් ආරම්භ කරන සටන් ව්‍යාපාරය පහසුවෙන් මහියංගනේ කරා යනවා. මහියංගනේට දීගවාපී ඉඳන් ඔයගලන්ට මතක ඇති දිගමඩුල්ල සංවර්ධනය කිරීම සඳහා දුටුගැමුණුගේ සොහොයුරා සද්ධාතිස්ස පිටත් කරලා හිටියේ. එතකොට දීගගාම නැත්තම් දීගවාපී ඉඳන් සද්ධාතිස්සගෙන් හමුදා ඛණ්ඩයක් එනවා මහියංගණයට. පැහැදිලිද? මහාගමින් දුටුගැමුණු ප්‍රමුඛ කණ්ඩායම යනවා මහියංගණයට, දීගවාපියෙන් සද්ධාතිස්ස ප්‍රමුඛ පිරිසක් හේවායින් පිරිසක් මහියංගණයට එනවා. මෙතන ඉඳන් මහවැලි ගංගාව දිගේ විජිත නගරය අපි හඳුනන පොළොන්නරුව නගරයේ තමයි එලාරගේ බලවත්ම බලකොටුව තිබුණේ විජිත නගරය. ඒකර මේ හරහා දීගවාපිය හරහත් මහාගාම හරහත් මහියංගනේට පැමිණි ගමනේ මහියංගනේ සිට විජිත ගාම දක්වා මෙන්න මේ ගමන් මග තුල බලමුළු 32ක් මොකද කාවන්තිස්ස රජතුමා තමන්ගේ බලමුළු තර කරලා තිබුණා එලාරගෙන් ආක්‍රමණයක් දකුණට එල්ල වෙයි කියලා. ඒ වගේම එලාරත් තමන්ට ආක්‍රමණයක් එල්ල වෙයි කියලා බලමුළු සතුටුමත් කරලා තිබුණා මහවැලි ගංගාව දෙපස. ඉතින් මේ නිසා මේ බලමුළු 32ක් බිඳ දමමින් විජිතපුරයට තමන්ගේ හමුදා කාණ්ඩ මෙහෙවන්නට කවුද සමත් වෙන්නේ? දුටු ගැමුණු සමත් වෙනවා. ඉතින් විජිතපුර ග්‍රාමයේදී මත් නැත්නම් විජිතපුරයේදී තමයි
දරුණු සටනක් ඇති වෙන්නේ මේ විජිතපුර නගරය ආරක්ෂා කරමින් රැකවල්ලාගෙන හිටියා දීඝජන්තු කියලා එලාරගේ තවත් දක්ෂ සෙනවියෙක්. මේ දීඝජන්තුව පරාජයට පත් කිරීම ඊතරම් පහසු කාර්යයක් වුණේ නෑ දුටු ගැමුණු ප්‍රමුඛ සිංහල හමුදාවට. බද ඔහු දීඝජන්තු කියලා කියන්නේ ඉතාම ජව සම්පන්න එදිතර රණශූරේ කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා මේ විදිත නගරයේ විජිත ග්‍රාමයේදී දරුණු සටන් ඇතුන් බව තමයි ඉතිහාසයේ පෙන්වලා දීලා තියෙන්නේ. මේ දීඝජන්තු සමග ඇති වුණු දරුණු සටන් වලින් පස්සේ මොකද කරන්නේ? බලමුළු 32ක් දින දමිනින් තමයි විජිතපුරයට ඇතුළු වෙන්නේ. ඒතර විජිතපුරයේදී දරුණු සටන් ඇති වෙනවා. ඒතනිනුත් ජය ලබා ගත්තට පස්සේ දුටුගැමුණු කල්පනා කරනවා දැන් අපි බලමුළු 32ක් බිඳගෙන සිංහල හමුදාව උතුරට ගමන් කරලා තියෙන වෙලාව. ඉතින් මේ වෙලාවේ ලොකු කාලයක් ඇතරම විජිතපුර සරණ මාසයක පමණ කාලයක් පවතුණු බව තමයි සඳහන් කරන්නේ. ඒ තරම් ලොකු කාලයක් තමන්ගේ දෙපාර්ශවයෙන් එලාර පාර්ශවයේ දුටු ගැමුණු පාර්ශවයේ හමුදා කාණ්ඩ මේ වෙනකොට දුර්වල තත්ත්වයක තිබුණා. මොකක්ද ඒකට හේතුව? යුද වැදිලා සෙබළුන් තුවාල වෙලා තව සමහරක් මිය ගිහිල්ලා මේ නිසා හමුදා කාණ්ඩත් එතරම්ම ශක්තිමත් නැහැ. ඉතින් තව දුරටත් සෙබළුන්ව මේ සඳහා නාස්ති කරන්නේ නැතුව මොකද කරන්නේ? දුටු ගැමුණු එලාරට ද්වන්ද සටනකට ආරාධනා කරනවා. මොකක්ද මේ ද්වන්ද සටනක් කියලා කියන්නේ? මුහුණට මුහුණලා සටන් කරන්න එන්න කියලා අභියෝගයක් කරනවා. උඩ දැන් මේ රජ කෙනෙක් රජ කෙරෙකුට කරන අභියෝගයක් පෑරහැරීම ඉතරම් ඔහුගේ රාජ්‍ය තේජසට ගැළපෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? එලාර මේ අභියෝගය බාර ගන්නවා. හැබැයි ඇත්තටම පුතේ එලාර කියලා කියන්නේ මේ වෙනකොට තරමක් මහලු පාලකෙක්. ඔහු අවුරුදු 24 දී පමණ තමයි ලංකාව ආක්‍රමණය කරා කියලා සඳහන් වෙන්නේ. හැබැයි දැන් මේ වෙනකොට ඔහු අවුරුදු 44ක් අනුරාධපුරය පාලනය කරමින් තමයි ඉන්නේ. ඒතර එහෙම බලපුවහම ඌගේ වයස එකක් වැඩි, ඌගේ වයස අවුරුදු 68ක් වගේ වෙනවා. ඒතර මෙහෙම බලනකොට දුටු ගැමුණු කියලා කියන්නේ තාම තරුණ පාලකෙක්. තාම ජව සම්පන්න තරුණ පාලකෙක්. ඉතින් මේ නිසා පහසුවෙන්ම එලාරට විරුද්ධව ශක්තිමත් සටනක නිරත වෙන්නට දුටු ගැමුණුට හැකියාව තිබුණද නැත? කාය ශක්තියකින් දුටු ගැමුණු ඉතාම ඉහළින් හිටියේ. ඉතින් ඒ නිසා එලාරව පරාජය කිරීම ඊතරම් අපහසු කාර්යයක් නෙවෙයි. හැබැයි අපි ටිකක් ලියලා තිබ්බා දුලාරා මේ දසම ආයෝදයෙන් ගැන. මම ඒ ටික දාන්නම්. ඒ ටික ඔය ස්ක්‍රීන්ෂොට් ගහගන්න. මෙතනින් ඉස්සරහට අපි ලියාගෙන යමු. හරි. ප්‍රමේ ද්වන්ද සටනේදී එලාරෝ පරාජය කිරීමේ හැකියාව දුටු කැමරුනේ හොඳින්ම තිබුණා. මොකද කාය ශක්තිය අතින් ඔහු මේ වෙනකොට ඉතාම හොඳ තත්වයක හිටියා. එලාර කියලා කියන්නේ ඉතාම මහලු පාලකෙක් මේ වෙනකොට. ඉතින් මේ ද්වන්ද සටනට ආරාධනා කිරීමෙන්ම දුටු කැමරු තමන්ගේ ජයග්‍රහණය සාක්ෂාත් කරගෙන හමාරයි කියලා තමයි අපිට හිතන්නට තියෙන්නේ. මේ සටනේදී අනුරාධපුරයේ සිංහල බලය නැවත ස්ථාපිත කිරීම සඳහා නැවතත් සිංහලයන්ට අනුරාධපුරයේ රාජධානී බලය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා මේ දුටු ගැමුණුගේ වීර ක්‍රියාකලාපය නිසා. ඉතින් ඇත්තටම මහාවංශ කතාකරුවා පවසනවා දුටු ගැමුණු නොසිටින්නට දුටුගැමුණු රජතුමා හිටියේ නැත්නම් ඇත්තටම ලංකාවේ මහා ජාතිය සිංහලයන් නොවන්නට ඉඩ තිබුණා කියලා. ඒ කියන්නේ මොකද එලාර කියලා කියන්නේ දකුණු ඉන්දියා පාලකෙක්. ඒ නිසා ඔහුගෙන් පස්සේ නැවත නැවත රාජ්‍යත්වයට පත් වෙන්නේ ඔහුගේම ලේ උරුමකම් කියන
නෑදෑ පිරිසක්. ඉතින් එහෙම වුණා නම් බොහෝ විට මේ සිංහලයන්ගේ රටක් නොවන්නට ඉඩ තිබුණා කියලා තමයි මහාවංශය කතුවරයා සඳහන් කරන්නේ. මොකක්ද ඒකට හේතුව? අවුරුදු 44ක්ම එලාර මේ රජරට මුල් කරගෙන තමන්ගේ පාලන කටයුතු අරගෙන ගියා. ඉතින් රජරටින් කියන්නේ රජරට අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශයෙන් එලාරට විරුද්ධව බලයක් ගොඩනැගුණේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. මොකක්ද? එකක් ඔහු නීතිගරුක පාලකේ जनता ඉතාම දැඩිව පීඩනයකින් තලා පෙරලා තමන්ගේ පාලන කටයුතු කරපු පාලකෙක් උනේ නේ. ඔහු ඉතාම නීතිගරුක විනීගරුක පාලකෙක්. ඉතින් මේ නිසා ජනතාවට මේ එලාර පාලනය කළා කියන එක ලොකුවට දැනුනේ නේ. බොහෝ සොලි පාලකෙක් දමිල පාලකෙක් බව දැනගෙන හිටියත් ඔහුට විරුද්ධ වෙන්න තරම් හේතුවක් රජරට ජනතාවට තිබුණේ නේ. ඇයි ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට තමන්ගේ ජීවිත ගත කරගෙන හිටියේ. ඒ වගේම තමගේ පාලන කටයුතු යහපත් විදිහට මේ අනුරාධපුර නගරයේ මුල් කරගෙන එලාරගෙන ගියපු නිසා සිංහල බලවේගයක් ඔහුට විරුද්ධව ගොඩනැගුණේ නැහැ. මේ මාගමී ගොඩනැගුණු බලවේගයේ හැරෙන්න. ඉතින් ඒ නිසා තමයි මේ මහාවංශ ගත් කතුවරයා කියන්නේ එලා දුටු ගැමුණු නොසිටින්නට මේක සිංහල දීපයක් නොවන්නට ඉඩ තිබුණාය කියලා. හොඳයි. අපි ලියාගම් කරුණු විදිහට දසමහයෝදයෙන්ගෙන් පස්සේ තරු ලකුණු දාලා කරුණ විදිහට අපි ලියාගෙන යමු. බලමුළු 32ක් බිඳ දමමින් ඔව් විනිති මොකක්ද ප්‍රශ්නේ? බලමුළු 32ක් හරි අපි නම් පුස්සදේව යෝධයා ගැන ලියාගෙන ඉස්සරහට ලියමු. පුස්සදේව කියලා කියන්නේ මේ දසමහා යෝධීන් අතරින් කෙනෙක්. පුස්සදේව වාසය කරලා තියෙන්නේ සිතුල්පව්ව විහාරයේ අසල ගොඩිගමුව කියන ග්‍රාමයේ. ඒක කුඩා කාලේදී සිතුල්පව්ව විහාරාසන්නේ සෙල්ලම් කරමින් ඉන්නකොට ඒ අසල තිබුණු හක්ගඩියක් අරගෙන පුස්සදේව මේක පිම්බලු. ඉතින් මේ පිම්බපු ශබ්දය විසයන්ගේ කම් වීරි වෙන තරම් විශාල ഘോഷාවක් බවට පත් වුණා. ඉතින් මෙන්න මේ නිසාම පුස්සදේව කුඩා කාලේ ඉඳන්ම මේ ගමේ මිනිස්සු අතර ටිකක් ජනප්‍රිය කෙනෙක් වුණා. මොහොත් පසු කාලීනව කාවන්තිස්ස රජතුමාගේ මේ සේනාවට එකතු වුණු බව සඳහන් වෙනවා. එතරම් පුස්සදේව කියලා කියන්නේ හොඳ දුනුවායක්. ඔහුට දුන්නෙන් විදීබට තිබුණු හොඳ හැකියාවක් තිබුණා. අන්න ඒ නිසා තමයි ඔහුව මේ දසමහා යෝධයින් අතරට එකතු වෙන්නේ. එලාරගෙන් පස්සේ එලාර ඝාතන දුටුගමුණු එලාර ඝාතනය කරාට පස්සේ
එලාරගෙ බෑනා ආක්‍රමණයක් එල්ල කරන කවුද මේ බල්ලුක මේ බල්ලුක දුටුගැමුණු රජතුමාට හීපහරක් එල්ල කරන්න සැරසෙන අවස්ථාවේදී බල්ලුකගේ කටට තමගේ හීයෙන් විදලා ඔහුව ඝාතනය කරපු බව සඳහන් වෙනවා මේ පුස්ස දේව පිළිබඳව කතා කරද්දී ඔව් අපි මේක ලියාගෙන ඉස්සරහට යමු සෙතුන් පව විහාරයේ අසල සෙතුල් පව විහාරයේ අසල ගොඩිගමුව ග්‍රාමයේ විසු विहारे असल गोडिकम ग्राम उत्पलयागे उत्पलयागे पुत्रय की සිතුල්පව විහාරයේ අසල කුඩිගමුව ග්‍රාමයේ විසු උත්පලය නම් පුද්ගලයාගේ පුත්‍රයෙකි. දෙවනි කරුණ කුඩා කල විහාරය අසල කුඩා කල විහාරය අසල කුඩා කල විහාරය අසල සෙල්ලම් කරන විට විහාරය සල් සෙල්ලම් කරන විට හක්ගෙඩියක්ගෙන හොඳයි ප්‍රමුදී එයට තින්බේය සාමාන්‍ය හක්ගෙඩියක් තින්බට අපිට නම් පිඹ ගන්නත් බෑනේ හැබැයි මේ පුස්ස දේව හක්ගෙඩියේ පිඹහම विशाल घोषावा मेवागे कुडाकाल इंदलाम विविध विविध कथांदर जनप्रवाद मे योदय पिलिबंदव तीन मे एतरी एका
ඉන් නැගුණු ශබ්දය ඉතා විශාල විය. ඉන් නැගුණු ශබ්දය ඉතා විශාල විය. හොඳයි විමුති මෙතුලි. හොඳයි කවිෂා. बिंदी सचेतन अक्ला होंदै पिता सस्मिक होंदै अंतिम करुण एलारगे बैना बल्लुक අමතර පන්තියක් නිසා මේක රෙකෝඩින් එකක් ලැබෙනවාද කියලා මම හරියටම දන්නේ නෑ පුතේ. එල්ලාරගේ බෑන බල්ලුක සටනට පැමිණි අවස්ථාවේදී සටනට පැමිණි අවස්ථාවේදී සටනට පැමිණි අවස්ථාවේදී සටනට පැමිණි අවස්ථාවේදී අක්ලා හන දෙමඩ පැහැදිලි නෑ තම දුන්නෙන් තම දුන්නෙන් බල්ලොක්කගේ මුඛයට විද්ද බව කියවේ ඊට පස්සේ මේ දසම යෝදයෙන්ගෙන් පස්සේ කරුණු විදිහට ලියාගෙන යමු. මේකට සාකච්ඡා කරා. බලමුළු 32ක් බිඳ දමමින් බලමුළු 32ක් බිඳ දමමින් දසමහයෝදෙන් යටතේ ලියන්න එපා වෙනම කරුණු දීට ලියාගෙන යන්න බලමුළු 32ක් බිඳ දමමින් විජිත පුරස් බලමුළු 32ක් බිඳ දමමින්
විජිතපුර දරුණු සටනකින් පසුව දරුණු සටනකින් පසුව දරුණු සටනකින් පසුව ඉන්ද ජය ලබා ගැනීමට සමත් විය ඉන්ද ජය ලබා ගැනීමට සමත් විය විජිතපුර සටනින් අනතුරුව විජිතපුර සටනින් අනතුරුව විජිතපුර සටනින් අනතුරුව තමාහා ද්වන්ද සටනකට පැමිණෙන ලෙස එලාරට අභියෝග කළේය විජිතපුර සටනින් අනතුරුව එලාරහා මුහුණේදී දුටු ගැමුණුගේ කඩොල් ඇතු මේ සං කඩොල් ඇතා පිළිබඳවත් බොහෝ කතා පුවත් ඉතිහාසයේ සඳහන් වෙන විවිධ ජනප්‍රවාද කතන්දර රාශියක් මේ දසම ආයුධයෙන් සහ කඩුල් ලතා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. මංගල හස්ති රාජ්‍ය රජුගේ මගුල් ලතා විදිහට තමයි මේ කඩොල් ලතු සටනට එකතු වෙන්නේ. කොහොමද මේ සටන සිද්ධ වුණේ කියලාත් අපි ලියාගමු. කඩොල් ඇතු පිට නැගලා මුහුණට මුහුණලා ද්වන්ද සටනක නිරත වීමෙන් පස්සේ එලාරව ඝාතනය කරලා දුටු ගැමුණු ජය ලබා ගන්නවා. ඉතින් මේ ලැබපු ජයග්‍රහණයත් එක්ක ආගෙන ප්‍රථම වතාවට මෙරට එක්සෙසත් කළ පාලකයා විදියට තමයි පුතේ දුටු ගැමුණු රජතුමා ඉතිහාසගත වෙන්නේ. මොහු තමයි ප්‍රථම වතාවට මෙරට එක්සේසත් කරපු පාලකයා බවට පත් වෙන්නේ. හැබැයි මෙහෙම රට එක්සේසත් කරන් දුටු ගැමුණුට සිත්සේ පාලන කටයුතු ගෙනියන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? එලාර කියන්නේ දකුණු ඉන්දීය පාලකයෙක්. ඉතින් ඔහුට හිතවත් රාජ්‍යයක්
දකුණු ඉන්දියාවේ තිබුණා. ඉතින් මේ නිසා එලාරගේ උදව්වට කවුද ආවේ? එලාරගේ බෑනාව බල්ලුක. කෙනෙක් අහලා තිබුණා එලාරගේට දරුවෝ කී දෙනෙක් හිටියද කියලා. සඳහන් වෙන්නේ එලාරට දුවෙක් හිටපු බව. මේ දුව විවාහ කරගෙන හිටිය බල්ලුක. ඔහු තමයි බල්ලුක විදියට බෑනා විදියට පැමිණෙන්නේ එලාරගේ සහය සඳහා හමුදා සේනාංකයක් රැගෙන. තව ටික දවසක් යනකොට අනුරාධපුරේ රාජ්‍යත්වයට පත් වුණාම වගේ මේ ආක්‍රමණයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා දුටුගැමුණු රජතුමාට. හැබැයි ඉතිහාසයේ බොහෝ වෙලාවට මහාතිත්ත වරායන් ගොඩබහින මේ සතුරු හමුදාවන් වලට මුහුණ දෙන්නට ගියේ නැහැ ලංකාවේ රජවරු. ඒකට හේතුව තමයි තව කොපමණ සේනාවක් මහාතිත්ත වරායට ගොඩ බහින්න ඉන්නවද, පැමිණිච්ච සේනාවේ ප්‍රමාණය කොයිතරම්ද, ඔවුන්ගේ අවියවුද මොනවද කියලා හරියටම දන්නේ නැතුව සටනකට ගියේ නැහැ. හැබැයි මේ අවස්ථාවේදී මොකද කරන්නේ? උටු ගැමුණු මේ බල්ලුකට විරුද්ධවත් තමන්ගේ සටන් මෙහෙවලා ඔහුවත් පරාජයට පත් කරන්න සමත් වෙනවා. අපි මුලින් කතා කරපු අර පුස්සදේව යෝධයා තමයි මේ බල්ලුකට දුන්නෙන් විදලා මොහුව ඝාතනය කරලා මේ සතුරු ආක්‍රමණය මැඩපවත්වීම සඳහා තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා. මේ අනුව මොකද දැන් එලාර කියලා කියන්නේ අවුරුදු 44ක් මෙහෙ පාලනය කරලා තමන්ගේ බලය වඩාත් වර්ධනය කරගත්තු පාලකයෙක්. ඉතින් මේ නිසා ඔහුගේ මව් රාජ්‍යයෙන් ඔහුට සේනාවක් ලැබෙනවා. මෙන්න මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න තමයි බල්ලුක උත්සාහ කරන්නේ. නමුත් ඒක සාර්ථක උත්සාහයක් වෙන්නේ නැහැ. පිළියාගමු ඊළඟ කර්ණ. කඩොල් ඇතු පිට නැගී ද්වන්ද සටනක නිරත වීමෙන් කඩොල් ඇතු පිට නැගී ද්වන්ද සටනක නිරත වීමෙන් කඩොල් ඇතු පිට නැගී ද්වන්ද සටනක නිරත වීමෙන් එලාර මරණයට පත් කොට ජය ලැබීමට දුටු ගැමුණු සමත් විය. ජය ලැබීමට දුටු ගැමුණු සමත් විය. සමහර වෙලාවට අපිට මෙහෙමත් හිතන්න පුළුවන්, එලාරට විරුද්ධව රජ රටින් බලවේගයක් නිර්මාණය නොවන්නට ඇත්තේ එලාරටත් තිබුණ හොඳ හමුදා ශක්තිය. ඒ නිසා ඔහුට විරුද්ධව සටන් කිරීමට තරම් අනුරාධපුර පොළොන්නරු ජනතාව ශක්තිමත් අය නෙවෙයි. ඉතින් රණකාමීන්ට විරුද්ධව සටන් කරන්න ගමේ ගැමියන්ට හැකියාවක් තිබුණේ නැහැ. අන්න ඒකත් හේතුවක් වෙන්නට ඇති. ලාරට විරුද්ධව බලයක් රජ රටින් ගොඩ නොනැගී තියෙන්නට. ඊළඟ කරුණ, වසර 44ක එලාර පාලනයින්
වසර 44ක එලාර පාලනයින් රට මුදා ප්‍රථම වරට මෙරට එක්සේසත් කළ ප්‍රථම වරට මෙරට එක්සේසත් කළ පෙරට එක්සේසත් කළ පාලකයා ලෙස දුටු ගැමුණු ඉතිහාසගත විය දුටු ගැමුණු ඉතිහාසගත විය මෙන්න මේක තමයි දුටු ගැමුණු ගැන කතා කරන්න තියෙන ඔහුගේ ප්‍රධාන දේශපාලන කාර්ය සංසිද්ධිය වෙන්නේ ඔහු කොහොමද බලය ලබා ගත්තේ කියන කාරණාවට එනකොට ඔහු ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස බලමුළු 32ක් බිඳගෙන විජිතපුර දරුණු සටන් වලින් පස්සේ එලාරව ද්වන්ද සටනකින් ඝාතනය කරාට පස්සෙත් දුටුගැමුණට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මොකක්ද හේතුව? දුටුගැමුණ මේ එලාරගේ බෑනා බල්ලුක දම්කුණු ඉන්දියාවෙන් ඉඳන් නැවතත් ආක්‍රමණයක් එල්ල කරනවා. ඊළඟ කන්න එහෙත් තවත් නොබෝ දිනකින් එහෙත් තවත් නොබෝ දිනකින් හොඳයි මිතුලි බින්දි නපුතා එහෙත් තවත් නොබෝ දිනකින් කරුණු ලියනකොට රූලක් ඇර රූලක් වගේ කරුණු නියන් නැත එක ගොඩේ ලිව්වහම ආය කියවන්න ආස හිතෙන්නේ නේද එක ගොඩේ ඡේද ඡේද වගේ ලියන් නැතුව කරුණෙන් කරුණ වෙන වෙනම ඉඩ තියලා ලියන්න එතකොට පාඩම් කරගන්න පහසු නැත්තම් ඡේද ඡේද ලිව්වහම ඕකයි කියවන්න කම්මැලි හිතෙන හොඳයි අක්ලා විනති ප්‍රමුදි අවීෂා නපුතු එහෙත් නොබෝ දිනකින් තවත් ආක්‍රමණයකට මුහුණ දීමට තවත් ආක්‍රමණයකට මුහුණ දීමට දුටු ගැමුණුට සිදුවිය මේලාර විරෝධී සටන දවසකින් දෙකකින් සිද්ධ වෙච්ච එකක් එහෙම නෙමෙයි මාස ගණනාවක් විවිධ බලමුළු වල යුද වදිමින් ඉතාම අමාරුවෙන් තමයි මේ එලාරව පරාජයට පත් කරන්නේ. හැම අමාරුවෙන් එලාරව පරාජයට පත්
කරලා දුටු ගැමුණුට සැනසීමක් ලැබෙන්නේ. එහෙත් නොබෝ දිනකින් තවත් ආක්‍රමණයකට මුහුණ දීමට දුටු ගැමුණුට සිදුවිය. ඊළඟ කරුණ එලාරගේ බෑනා වූ භල්ලුක आक्रमणे करपु विलावे में मेक सार्थक मेडपोत हेकिया लगे एलारगे बैनावु बल्लुक दकुनु इंडियावे सिट नवत आक्रमणया दशफाया नवत आक्रमणया इल्ल कलेय एयद इलंग करुण एयद සාර්ථකව මැඩ පැවැත්වීමට එයද සාර්ථකව මැඩ පැවැත්වීමට බල්ලුකගේ මේ ආක්‍රමණය සාර්ථකව මැඩ පවත්වන්න सिंगल हमदाव सामुक समे आक्रमण के बल पेहरा लंका तव कल इन इलागे बल्लुक दकुनु इंडिया वेसिट නවත ආක්‍රමණයක් එල්ල කළේය එයද ඊළඟ කරුණ එයද සාර්ථකව මැඩ පැවැත්වීමට දුටු ගැමුණු ප්‍රමුඛ සිංහල හමුදාව සමත් විය එයද සාර්ථකව මැඩ පැවැත්වීමට දුටු ගැබුණු ප්‍රමුඛ සිංහල හමුදාව සමත් විය. වෙලා ඇති නේද හැමෝටම? මෙහෙම බල්ලුකගේ හමුදාවටත් මුණ දුන්නට පස්සේ ඇත්තටම මේ එලාරගේ ඝාතනයෙන් පස්සේ එලාරට ගෞරව දැක්වීම සඳහා සොහොනක් ඉදි කෙරෙව්වා. ඒකට හේතුවක් තිබුණා. මොකක්ද? ඇත්තටම රජරට ජනතාව එලාරට පක්ෂපාතී විදිහට ජීවත් වුණානේ. ඉතින් මේ නිසා අභ්‍යන්තරික වශයෙන් උත් නැවතත් වියවුල් තත්වයකට පත් වෙන්න ඉඩ තිබුණා. මොකද සමහර විට දුටු ගෙමුණුව මේ රජරජ ජනතාව ඉවසන්නේ නැති වෙන්න ඉඩ තිබුණා. මේ නිසා මොකද කරේ? වහාම ඔහු ඝාතනය කරත් ඔහුට ගෞරව දැක්වීම සඳහා ජනතාවට අණ කරා.
इतने दुटू जनता विदरी उपकल पेन तमन यहापत् पालक यहापदी सतुर आक्रमण बल्लुकन ए वगेम अभ्यंतरिक मनोहर गेटलवा किस्मत जनता गौरव दीम संधा ओहो अनकला दुट गेमुनु अनकला तूर्यवाद नमत्तला हिस्वसुम गलवला मे एलार सोहनट गरु कल युतु भव अदट अनुराधपुर पड़े संचारे करमय उदार मेहरा दुटे सोली पालन उदागन प्रथम वरट रट एक्से शक्ति मत कर पियाग काले बत उतनी सारू दकुनु राज्यक्तमाई तिबुने रुगुनक्तमाई तिबुने तिंग एनिसा एलार पालने याटते प्रजरते इतराम वियसने कटे हिमतने इतना दुर्वल तात्ते कटे में पात्तुने इन हैं वो विने गरु के नीति गरु के पाल के कुनन निसा इतिंग ताव दुर्वेटा अनुराधपुरे राज्यते टे पात्तेला अनुराधपुरे वैडिदी उनु करमीन जनता वटे सेवे सपेमट मे दुटुगम रजतुमा काटयुतु करनो अत्तटम मे दुटुगमुनु रजतुमागे नम अपि दन्न दुटुगमुनु नेमि ओहुगे नम गामिनी अभय कियला तमयि सदहन वेनि नमुत मेया प्रसिद्धियट पत् वेनवा दुटुगमुनु कियन नमि मे दुटु कियला कियन्ने संस्कृत भाषावेन दृष्ट ए कियन्ने बुद्धिमत् कियन अरते तमय मे दुट्टु कियन वचने लबिला तीयन दुट्टु गेमुनु कियन नामेन प्रसिद्ध मुगे अत्तम नाम गामिनी अभय कियला तमय आ वंशे संधान वेला तीयन्ने दुट्टु गेमुनु रज उनाट पस्से अत्तरम इताम धार्मिक पालके एक बावट पात्तरम एकटे हेतु ओहो विहार अणु नवयाहर विहार अणु नवयाकुवतम महावंशे सदहां ए अतरेन्ताम वेदगतम दुन का मिरीसवटी दागव सह लोवा महाप्रसाद गुन्वहांसे विविध धातुन्वर्ग निधन करमी मिरीसवटी सह रोहणवली महाशय किनमे दागव दिखम दुटुगमु राज कालेट अयत्न मैं लोग महापाय केल की अन्े अभी कलेन कथाकर देवा रजतुमा विषय निधिकर पोहयेल तम संधान मे पोहय गेय बड़ीद्यून कला प्रति संस्करण विधिट महा नवय की प्रसाद भिक्षु संघ्याट पूजा किरी संधा निर्माण भवतम इतिहास संधान मैं लोग महापाय केल की अन्े विविध लोह वर्ग उदागन समय मे पाय निर्माण करला महल नवे कि गोडनगिल विधियट तमय इतिहास मेक हमलती अदट विशाल गल का राशिया मे लोवा महापाय नटम विधियट अपीट दिखगन बोलवा साहसिक वगे प्रमाण मे स्थाने अदट दिखगा तावर करगा मे लोवा महापाय के लिए ताम विशाल गोड़नगी भिक्षु मेनुन तमाइ मे निर्माण करलती दिखर पूजा करलती अः ए अरुण हम तुटुगेमुगे तबत् विशिष्ट निर्माण सियलुम बौद्धयान के मुदुन मालकाडवेलाली महासय रुवन्वेली महासय सोया गणितेतरम अभी अनुराधपुर पस्से मिगता दिगट राजधानी संक्रमणीय समग्र मे प्रदेश अतहरेनमने
අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශ ටිකක් අතහැරෙනම පසුකාලීනව රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමත් එක්ක. ඉතින් මෙන්න මේ නිසා මේ ප්‍රදේශ අතහැර දැමීම නිසා මේවා නිසිරස නඩත්තු නොකිරීම ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා පසු කාලයකදී රුවන්වැලි මහාසෑය සොයා ගැනීමේදී මෙන්න මේ විදිහට තමයි රුවන්වැලි මහාසෑය දිස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ කෙරුණු ප්‍රතිසංස්කරණ වලින් පස්සේ අද අපි වඳින රුවන්වැලි මහාසෑය තමයි මේ ඔබ දකින්නේ. රුවන්වැලි මහාසෑය තැන්පත් කර බව සඳහන් වෙනවා රාමගාම ප්‍රදේශයේ ඉදිකරපු ශෛත්‍යයක තිබුණු බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් තැන්පත් කරලා තමයි මේ රුවන්වැලි මහාසෑය ඉදි කරලා තියෙන්නේ කියලා. ඉතින් අද වෙනකොට පිළිගැනීමක් තියෙනවා බෞද්ධයන් අතර බුදුන් වහන්සේගේ වැඩිම ධාතුන් ප්‍රමාණයක් මේ රුවන්වැලි මහාසෑයේ නිදන් කර තියෙන බවට. එදක්වා කොටස පැහැදිලිද අපැහැදිලි තැනක් තියෙනවද කාට හරි? දුටුගැමුණු රජතුමාගේ මරණය සම්බන්ධයෙන් විවිධ කතාපූර්ති ගණනාවක් තියෙනවා. කොහොම නමුත් නිශ්චිතවම දුටුගැමුණු මේ නිසා මරණයට පත් වුණා කියන්නට බැහැ. බොහෝ විට රෝගාතුරව මියගිය බව තමයි සඳහන් වෙන්නේ. නමුත් මේ රුවන්වැලි මහාසෑය වඳින්නට ආපු නාග කන්‍යාවකට දුටුගැමුණු රජතුමාගේ හිත ගිහිල්ලා ඉතින් ඇයව විවාහ කර ගැනීම සඳහා සූදානම් මේ නාග කන්‍යාවේකට විරුද්ධත්වයක් දක්වලා තියෙනවා. ඉතින් මේ නිසා මේ නාග කන්‍යාවගේ ස්වාමියා නාග රජු විසින් මේ දුටුගැමුණුව ඝාතනය කරා කියලා තමයි සමහර මූලාශ්‍රවල සමහර සමහර ජනප්‍රවාදවල දැක්වෙන්නේ. ඉතින් මේවා කතන්දර. හැබැයි හරියටම මොහු දුටුගැමුණු මිය ගියේ ඇයිද කියන එක සඳහන් වෙලා නැහැ. විවිධ කතා සඳහන් වෙලා තියෙනවා දුටුගැමුණු මිය යාම සම්බන්ධයෙන්. කොහොම වුණත් අපිට ගන්නට වෙන්නේ දුටුගැමුණු රෝගාතුරව මිය ගිය බව. ඊළඟ කරුණ අපි ලියාගමු. එලාරට ගෞරව දැක්වීම පිණිස එලාර සොහොනක් ඉදි කරවිය. ඒ කියන්නේ ඔව මිහිදන් කරපු ස්ථානයේ සොහොනක් ඉදි කරලා තියෙනවා ඔව සීවීම සඳහා. හොඳයි ප්‍රමුදී. තව පොඩි වෙලාවක් ඉඳලා අපි මේ කොටස දුටුගැමුණු කතා පුවත අවසන් කරමු. 12 මාරටම බැරුණා. තව පැය කාලක් විතර ඉන්න පුළුවන් නේද කට්ටියට? ප්‍රමුදිට බැයිද? හරි. එලාරට ගෞරව දැක්වීම පිණිස එලාර සොහොනක්
ඉදි කරවීය. දුටුගැමුණු ඉදිකරපු වෙහෙර විහාර අතර මිරිස්සවැටිය, ලෝවා මහා පාය, රුවන්වැලි මහා සෑය ඔන්න ඔය තුන තියෙනවා. ඔහු වෙහෙර විහාර 99ක් ඉදිකරපු බව තමයි මහා වංශයේ සඳහන් වෙලා තියෙන්නේ. දෙවැනි කරුණ එම සොහොන අසලින් ගමන් කරන විට එම සොහොන අසලින් ගමන් කරන විට දයක්ෂා එම සොහොන අසලින් ගමන් කරන විට තූර්ය වාදනයන් නවතා विविध शब्द संगीत भांड वादने करने का नवत्वला इस्वेसुं गलवला ස්ථානේ නිහඬව ගරු කරලා පිටත් වෙන්නටයි කියලා ජනතාවට අන්න කරලා තියෙනවා. මේක රාජ අණ. ඉතින් මේ නිසා බොහෝ කාලයක් මේ ලාර සොහොනට ඒ අසලින් ගමන් කරන වැසියන් ගරු කරපු බව සඳහන් වෙනවා. अदट अनुराधपुर पुरुनरमी प्रदेश मार्क वाले गर्व की दिन तूर्यवादन नवता आचार कलयुतु भव रटवेसियाट अनकलेय बिनुदी कविशा हमोम लिया गन्न आचार कलयुतु भव रटवेसियाट अनकलेय रटदय समय वेनुवेन इलंग करुण रटदय समय वेनुवेन रट जातिय सह आगम तमामे रटदय समय केला कियन्ने उदार मेहयक इटु किरीमट दुटु गेमुनु समत्विय उदार मेहयाटुरी
රජවීමට ප්‍රථම රාජ්‍යත්වය ලබා ගන්න කලින් රජවීමට ප්‍රථම ඔහුගේ නාමය ගාමිණී අභය වූවත් ගාමිණී අභය වූවත් ගාමිණී අභය වූවත් මොහු ප්‍රසිද්ධ වී ඇත්තේ දුටු ගැමුණු ලෙසයි මොහු ප්‍රසිද්ධ වී ඇත්තේ දුටු ගැමුණු ලෙසයි රාජ්‍යත්වයට පත් වෙන මොහු රජරට ජනතාව වෙනුවෙන් රටදෑ සමය වෙනුවෙන් ඉතාම උදාර මෙහෙයක් ඉෂ්ට කරනවා. ඌ ආගමික වශයෙන් වෙහෙර විහාර 99ක් ඉදිකරපු බව තමයි මහාවංශයේ සඳහන් වෙන්නේ. ඒ අතරින් වඩා වැදගත් ස්ථාන කීපයක් ගැන අපි කතා කරනවා. මිරිසවැටිය දාගැබ, ලෝවා මහා පාය නැත්නම් ලෝවා මහා ප්‍රාසාදය කියලා කියනවා. ඒ වගේම රුවන්වැලි මහා සෑය. මේ රුවන්වැලි මහා සෑය මූලාශ්‍රවල සඳහන් වෙනවා මහා තූපය කියලා. ඒ වගේම තමයි රත්නමාලී චෛත්‍ය, ස්වර්ණමාලී චෛත්‍ය කියලා මේ රුවන්වැලි මහා සෑයට කියනවා. මේ සඳහා විවිධ ප්‍රබන්ධ, විවිධ ජන කතා නිර්මාණය වෙලා තියෙනවා. මේ ස්ථානය සෑය ඉදිකරන්න තෝරාගත්තත් මෙහි තිබුණු විශාල ගස්සක හිටපු වෘක්ෂ දේවතාවක් තමයි ස්වර්ණමාලිය කියලා කියන්නේ. මේ ස්වර්ණපාලියට පුද පූජා පවත්වලා ඇයට මේ විමානයෙන් බැහැලා වෙනත් තැනක් තෝරා ගන්නට කියලා තමයි මේ ස්ථානය තෝරාගත්ත බව සඳහන් වෙන විවිධ ජනප්‍රවාද මේ දුඩුගැමුණු කතා පොත තුළ අපිට දකින්නට ලැබෙනවා. කොහොම නමුත් මේ ස්ථානය තෝරාගත්තට පස්සේ මේ ස්ථානයේදී තමයි මහා තූපේ, ඉමත් නැත්නම් රත්නමාලී චෛත්‍ය නැත්නම් ස්වර්ණමාලී චෛත්‍යයේ ඉදිකිරීම ආරම්භ වෙන්නේ. ඉන්දියාවේ තිබුණා රාමගාම කියලා දාගැබක්. ඉතින් මේ දාගැබේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තමයි තැන්පත් කරලා තියෙන්නේ. මෙන්න මෙහි තිබුණු ශාරීරික ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරපු බව සඳහන් වෙනවා. එතන මේ රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ මුල් අවස්ථාවේදී අඩි 300ක් පමණ උස ගර්භයේ, ඒ කියන්නේ මෙන්න මේ කොටසේ මේ ගර්භයේ පාදමේ විෂ්කම්භය, පාදයේ විෂ්කම් පාදමේ විෂ්කම්භය කීයක් වෙනවද? අඩි 298ක් පමණ වෙන බව තමයි සඳහන් වෙන්නේ. එතකොට පසු කාලීනවත් මේ රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණවලදී විශාලත්වයට පත් කරන බව සඳහන් වෙන්නේ නැහැ. ඉතින් එහෙම බලනකොට රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම දුටුගැමුණු රාජ්‍ය අවධියේදී ආරම්භ වුණත් රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම අවසන් කරන්නේ ඔහුගේ සොහොයුරා වෙච්ච සද්ධාතිස්ස විසින්. මේක විශාල දාගැබක්. පසු කාලීනව සද්ධාතිස්සගේ පුත්‍රයෙක් වෙච්ච ලජ්ජිතිස්ස රජතුමා විසුමුත් මේ රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කරපු බව, ප්‍රතිසංස්කරණයක් එක්කල බව සඳහන් වෙලා තියෙනවා. එතකොට මතකද රුවන්වැලි මහා සෑයට කියනවා මහා තූපේ කියලා, රත්නමාලී චෛත්‍ය කියලා. රුවන්වැලි මහා සෑය තැන්පත් කරලා තියෙන්නේ ඉන්දියාවේ තිබුණු රාමගාම චෛත්‍යයේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් ගෙනල්ලා තමයි මේ රුවන්වැලි මහා සෑය තැන්පත් කරා කියලා සඳහන් වෙන්නේ. මුල් අවස්ථාවේදී, කියන්නේ දුටුගැමුණු රජතුමා මේක ඉදි කරන්න ගත්ත මුල්ම අවස්ථාවේදී මේ ඉදිකිරීම උසඩි 300ක්
ගර්භයේ විෂ්කම්භය අඩි 298ක් තරම් විශාල එකක් වුණා. පසු කාලීනව ලජ්ජතිස්ස රජතුමා තමයි මේ රුවන්වැලි මහා සෑයට ප්‍රතිසංස්කරණයක් එකතු කරලා තියෙන්නේ. හොඳයි. අපි මේ තොරතුරු ටිකක් ලියාගමු. පුළුවන් නම් රුවන්වැලි මහා සෑය පින්තූරයක් අලවන්න හොයාගෙන. මේ රුවන්වැලි මහා සෑය පිළිබඳව විවිධ ජනකතා රාශියක් තියෙනවා. මොකද දෙවිවරු වෘක්ෂයකට අධිපති වෘක්ෂ දේවතාවක්ගෙන් අවසර අරගෙන තමයි මේ රුවන්වැලි මහා සෑය ඉදිකරලා තියෙන්නේ කියලා. ඒ වගේ රුවන්වැලි මහා සෑය වඳින්න ආපු නාග කන්‍යාවක් බඳ සිත පහළ වීමෙන් කනගාටුවක් ඇතිවීමෙන් පස්සේ ඒ පිළිබඳව සිතමින් ඉඳලා ඔහු රෝගාතුරෝ මියගිය බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. හොඳයි, අපි මේ කරුණු ටික ලියාගමු. සද්ධාතිස්ස කියලා කියන්නේ දුටුගැමුණුගේ බාල සහෝදරය, කියන්නේ මල්ලි. ඓතිහාසික මූලාශ්‍රවල මෙය ඓතිහාසික මූලාශ්‍රවල මහා තූපය නමින් හඳුන්වා දී තිබේ. මහාවංශයේ වගේ පොත්වල රොන්වැලි මහා සෑය සඳහන් වෙලා තියෙන මහා තූපය කියලා. ඒ වගේම රත්නමාලී චෛත්‍ය කියන නාමය භාවිත කරලා තියෙනවා. දෙවැනි කරුණ, රත්නමාලී චේතිය යන නාමයද රත්නමාලී චේතිය යන නාමයද භාවිතා කර තිබේ. ඊළඟ කරුණ, ඉන්දියාවේ රාමගාම දාගැබේ ඉන්දියාවේ රාමගාම දාගැබේ තැම්පත් කර තිබූ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා
ශාරීරික ධාතුන් වහන්සේලා ශාරීරික ධාතුන් වහන්සේලා ශාරීරික ධාතුන් වහන්සේලා මෙහි තැම්පත් කළ බව පැවසේ. ශාරීරික ධාතුන් වහන්සේලා මෙහි තැම්පත් කළ බව පැවසේ. ඊළඟ කර්ම මුල් අවස්ථාවේදී හොඳයි කවීෂා මුල් අවස්ථාවේදී අවස්ථාවේදී උස අඩි 300ක් හා නැයි සහස්‍රී උස අඩි 300ක් හා ගර්භයේ පාදමේ විෂ්කම්භය ගර්භයේ පාදමේ විෂ්කම්භය සරලව ගත්තු ගර්භයේ පළල අඩි 298ක් පමණ වේ. අඩි 298ක් පමණ වේ. හොඳයි බින්ති. අන්තිම කරුණ ලජ්ජිතිස්ස රජු මේ ලජ්ජිතිස්ස කියලා කියන්නේ සදාතිස්සගේ පුත්‍රයේ ලජ්ජිතිස්ස රජු පසු කාලීනව ප්‍රමුදී පසු කාලීනව ප්‍රතිසංස්කරණය කළ බව කියවේ. ප්‍රතිසංස්කරණය කළා කියලා මේකෙන් අදහස් කරන්නේ මේක චෛත්‍ය විශාල කිරීමක් නෙවෙයි. දරා වැටි තිබූ අවස්ථාවක මේක නැවත ප්‍රතිසංස්කරණය කරා කියන එකයි මම කියන්නේ. හොඳයි ප්‍රමුදී. හොඳයි ශෆායා.
රුවන්වැලි මහා සෑයේ වැඩ නිම වෙන්නටත් ප්‍රථම හොඳයි මිතලි වැඩ නිම වෙන්නටත් ප්‍රථම දුටුකැමුණු රජතුමා රෝගාතුර වුණ බව තමයි සඳහන් වෙන්නේ ඒ නිසා ඇත්තට මේ දුටුකැමුණු රජතුමාට ආසාවක් ඇති වෙනවා තමන් ලිය යන්න කලින් මේ රුවන්වැලි මහා සෑය වැඩ ඉවර කරගන්න හැබැයි ඔහුට ඒකට හැකියාවක් ලැබෙන්නේ නැහැ කොහොම නමුත් සද්දා තිස්සර කියනවා තමන්ට දුටුකැමු මේ රුවන්වැලි මහා සෑය දැක ගන්නට අවශ්‍යයි කියලා. ඉතින් මේ වෙලාවේදී සද්දා තිස්ස මොකද කරන්නේ? වහ වහාම මේ රුවන්වැලි මහා සෑය වැඩ නිම කරලා තමයි මේ තමන්ට දකින්න කැමති ආසයි කියලා කියන්නේ. වැඩ නිම කරන්න හැකියාවක් නොතිබුණු නිසා සුදුරෙදි වලින් වට කරලා උඩබට යොදාගෙන සුදුරෙදි වලින් වට කරලා මේ රුවන්වැලි මහා සෑය වැඩ නිම වූච්ච ආකාරය දුටුගැමුණු රජතුමාට පෙන්වු බව තමයි ඉතිහාසයේ කියවෙන්නේ. ඉතින් මෙහෙම මේ තමයි රුවන්වැලි මහා සෑය කියලා සද්දා තිස්ස පෙන්නවා දුටුගැමුණුට. මේ තමයි ඔබ මහන්සිය නිදි කරන්නට උත්සාහවන්ත වුණු රුවන්වැලි මහා සෑය කියලා. ඉතින් මේකෙන් සතුටටත් ප්‍රමෝදයටත් පත්වන දුටුගැමුණු රජතුමා ඉතාම සතුටු වෙනවා. තමන්ට මේ රුවන්වැලි සෑය දැක බලා වන්දනාමාන කරගන්නට ලැබීම පිළිබඳව කිව්වන දුටුගැමුණු රුවන්වැලි මහා සෑය ඉදි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් තැන්පත් කරලා කියලා. ඉතින් මේ නිසා මේ ධාතුන් වන්දනාමාන කරමින් ඊට පස්සේ මොහුව නැවතත් රාජවර්ෂලට කැඳවාගෙන යන්නට හදන වෙලාවේ දුටුගැමුණු රජතුමා කියලා තිනවා තව ටිකක් මේ ස්ථානයේ තමන්ට රැඳිලා ඉන්න කැමති කියලා. ඉතින් මෙන්න මේ අවස්ථාවේ ටික වෙලාවක් මේ රුවන්වැලි මහන්සය අභිමෝ ඉන්න අවස්ථාවේදීම දුටුගැමුණු රජතුමා තමන්ගේ අවසන් හුස්ම වාතලයට මුසු කළපු බව තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. දුටුගැමුණුගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වෙන්නේ ඔහුගේ සහෝදරයා සද්දා තිස්ස. ඉතින් ඔහු විසින් තමයි මේ බාගට වැඩ අවසන් කරලා තිබුණු රුවන්වැලි මහා සෑයේ ඉතිරි කටයුතු ඉතුරු ඉදිකිරීමේ කටයුත්ත සිද්ධ කරන්නේ සද්දා තිස්ස රජතුමා විසින්. පිළියාගමු. රුවන්වැලි සෑය ඉදි කරමින් තිබියදී රුවන්වැලි සෑය ඉදි කරමින් තිබියදී රුවන්වැලි සෑය ඉදි කරමින් තිබියදී රෝගාතුරව රෝගාතුරව දුටුගැමුණු රජු රෝගාතුරව දුටුගැමුණු රජු මිය ගියේය.
වෙන කරුණ මෙහි ඉදිකෙරින් මෙහි ඉදිකෙරින් මෙහි ඉදිකෙරින් අවසන් කරන ලද්දේ එක ලියා ගන්න මෙහි ඉදිකෙරින් අවසන් කරන ලද්දේ සද්දා තිස්ස විසිනි මෙහි ඉදිකෙරින් අවසන් කරන ලද්දේ සද්දා තිස්ස විසිනි රජවරු සිටවරු දේව බඹුන් නාග ලෝකේ නපු නාග කන්‍යාවියෝ එතකොට මේ වගේ ගොඩාක් දෙනෙක් මේ රුවන්වැලි මහාසෑය වැඳ පුදා ගන්නට පැමිණෙන බව තමයි සඳහන් වෙන්නේ. රුවන්වැලි මහාසෑය කියලා කියන්නේ වර්තමාන බෞද්ධයන්ගේ විශ්වාසය තමයි වැඩිම ධාතුන් ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙන विविध हास्कम सह विविध विश्वास कथापोते पशे कथाकंग राज्यवधि වලගම්බා රජතුමා පිළිබඳව पंति अवसान करमु मम इतना दुटगेम कथापोत दीर्घव साकर दिन गणना वक्ति अवबोध्या दुटगेम कथापोत अर्धदे संबंध दूलपुतार अतर गुड़ाक स्तूति मुखद लोक कालियादर वेनवे क्लास पवत्न को सहयोगी दक्वा दरुदेट युतकम हमूट तीन इतना युतकम इतना दूलपुतार हमूट गुड़ाक स्तूति अभी है ना अर्धदे पंत हमारे